චන්දදායකින්ගේ දිනිය සැමරීම සඳහා ඊයේ නාවලපිටිය නගරයේ පැවති මේ උත්සවයට සමගාමීව 2016 චන්දහිමි නාමලේඛනය ප්‍රතිචෝදනය කිරීමද ආරම්භ වුණා. චන්දදායකින්ගේ දිනිය සැමරීම වෙනුවෙන් පැවති මේ දැනුවත් කිරීමේ වැඩසටහන නාවලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලින් ආරම්භ වුණේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන්. නගරේ පුරා අත්පත්‍රිකා බෙදා හරිමින් චන්දදායකින් දැනුවත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මහින්ද දේශප්‍රිය මහතා පළාත් පාලන මැතිවරණ ගැනද අදහස් පළ කළා. පළාත් පාලන ඡන්ද විමසීම කල්තැබීම මැතිවරණ කොමිෂන් සභාව විසින් කරපු එකක් නෙවෙයි. මැතිවරණ කොමිෂන් සභාව ඕනෑම වෙලාවක පළාත් පාලන ඡන්ද විමසීම තබන්න කැමති. ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ දැන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගය වෙනවා. අපිට ඡන්ද දෙන්න නම් ඒක එක්ක එම පෙත්සමයි තීන්දුවක් එන්නට ඕනේ. එහෙම නැත්නම් ගරු පළාත් පාලන අමාත්‍යවරයා විසින් අපට ගැසට් නිවේදනයක් නිකුත් කරලා කියන්නට ඕනේ. ඒ පළාත් පාලන ආයතනයට හිමි වෙන මන්ත්‍රීවරු සංඛ්‍යාව කවුද කියලා. එතකොට තමයි අපි දන්නේ කොයි විදිහටද නාම යෝජනා කැදවන්න ඕන කියලා. අපිට පළාත් පාලන ඡන්දේ තියන්න බෑනේ ඡන්ද හිමි නාමලේඛනේ නන් නැත්තම්. ඒකෙන් තමයි අපිට ඒක වැදගත් මේක. නමුත් මාධ්‍ය වල ඉන්න උග දෙනෙක් සංස්කරණය කරන අය ඒක ගැන වැඩි බලයක් දාන්නේ නැහැ. නමුත් බොහෝ දෙනෙක් අපට සහාය දෙනවා. මම මේ ටික කිව්වේ නිවුස් එකට යන නෙවෙයි. මේ ටික අර සංස්කරණය කරන කෙනාට අහගෙන ඉන්නයි. ඒ අපේ මිතුරු අපට හුඟක් උදව් කරනවා.